දවසක් හැමෝටම ඉතින් ඔන්න අද සෙනසුරාදා පොඩි වැඩ වගේකට එළියට යන්න හදන්නේ. ඉතින් යන්න කලින් මම මේ ඩ්‍රයි ෂැම්පූ එක තමයි පාවිච්චි කරන්නේ. ඊයේ උදේ මම නෑවා. ඉතින් අද උදේ වෙනකොට මගේ කොණ්ඩේ තෙල් පෑදිලා. ඉතින් මගේ කොණ්ඩේ එහෙම තමයි ඉක්මනට ග්‍රීසි වෙනවා. ඉතින් එතකොට අර පොඩක් කොණ්ඩේ ඇලිලා ඇලිලා වගේ නේ. ඉතින් එහෙම වුණාම එළියට යද්දි නිකන් ලෙඩ පාටයි වගේ හින්දා මම අනිවාර්යෙන් ඒ වගේ වෙලාවට ඩ්‍රයි ෂැම්පූ එකක් පාවිච්චි කරනවා. එතකොට අර පොඩක් ආයෙත් කොණ්ඩේ වොලියුම් එක ගත්ත හැකි අර තෙල් ගතිය නැති කරගන්න පුළුවන්. ඉතින් අද උදේ නැගිටිනකොට මගේ ඇහැක් රතු වෙලා මොකද දන්නේ. ඉතින් රතු වෙලා ඒක පොඩක් ඉදිමිලා වගේ තිබ්බා. ඉතින් කොහොමාරි ඔන්න ඉක්මනට ලැහැත්ති වෙලා යන්න. ඉතින් විශේෂයෙන් යන්න හේතුව තමයි අද අපේ කොහොමත් ග්‍රොසරි ෂොපින් කරන දවස. ඉතින් ඒ වගේම අපේ යාළුවෙක් ඉන්නවා. ඉතින් චුටක් දුර ඉන්නේ එයාගේ අත කැඩිලා. ඉතින් එයාගේ ෆැමිලියගේ කවුරුත් නැහැ. ඉතින් එයාට හිතුවා දවස් කීපයකට තියාගෙන කන්න උයලා මොන හරි උයලා අරන් යනවා කියලා. ඉතින් ගෙදර ලොකු ජාති තිබ්බෙත් නැහැ. ඉතින් අද ග්‍රොසරි ෂොපින් යන දවසනේ. ඉතින් තිබ්බ දේවල් වලින් චොටක් කියලා එයාට දවස් කීපයක් තියාගෙන කන්න උයාගෙන යනවා කියලා හිතුවා හස්බන්ඩ් මම. ඉතින් උදේම උයලා ඔන්න දැන් ගිහින් දෙන්න යන්න හදන්නේ. යාළුවේ ගෙදර ඇවිල්ලා ඉතින් යාළුවට කෑම ටික දීලා. ඉතින් ඒගොල්ල ගෙදර ඉස්සරහා වියව් එක හරිම ලස්සනයි. ඉතින් ඉස්සරහා තියෙන්නේ කඳ තරණකි මවුන්ටන් එක. ඉතින් බලාකුළු වලින් උඩ කොටස වැහිලා නැත්තම් හරි ලස්සනට ඒකත් බලා ගන්න තිබ්බා. ඉතින් ඔන්න කෑම ටික දීලා අපි පොඩ්ඩක් ආවා ආයෙත් ටවුන් එකට ඇවිල්ලා. ඉතින් අද බ්ලැක් ෆ්‍රයිඩේ සේල්. ඉතින් බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට මේ ගොඩක් ඔෆර්ස් තියෙනවා. ඉතින් අපිට නම් මොනවත් ගන්න දෙයක් තිබ්බේ නෑ විශේෂයෙන්. ඉතින් ඒ වුණාට පොඩක් නිකන් ඔළුව දාලා යන්න ආවා වෙයා හවුස් එක පැත්තට. ඉතින් ඇවිල්ලා චුට්ටක් පොඩක් බලලා යන්න කියලා ආවේ. ඉතින් මෙහෙම ආවහම මොන හරි අනිවාර්යෙන් ගැනෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ආවේ මේ අපේ කිටීට පොඩක් කෑම එකක් බලන්න. ඉතින් එයාලා තාස ඇතිනේ අපි වගේ මේ එක එක රසට කෑම කන්න. ඉතින් එයාට දෙන වර්ගයට වඩා වෙනස් වර්ගයක කෑම තියෙනවද කියලා තමා බලන්න ආවේ. ෂොපින් ආවත් ඉතින් අනිවාර්යෙන් ධෝනිලගේ ඇඳුම් තියෙන පැත්තට යැවෙනවා මම. ඉතින් හරි ආසයිනේ මේ දුවෙක් ඉන්නකොට ලස්සන්ට අඳලා හැඩ බලන්න. ඉතින් පුතාව අඳලා හැඩ බලන්න අකමැති නෙමේ. ඉතින් ධෝනිලට තියෙනව හරිම කියුට්නේ. ඉතින් මේ දුවලත් හරි ආසයිනේ ලස්සන්ට ඇඳලා හැඩ බලන්න. එහෙම ඉතින් පුතාල වගේ නෙමෙයිනේ. ඉතින් ඔන්න පේනවද මේ ක්‍රිස්මස් ඐම්ස් එක එක වටත් ඔෆර්ස් වැටලා තියෙන මේ කහපාට ලේබල්ස් ගහලා තියෙන ඒවා. ඉතින් කොහොමද එදා ෂොපින් කරලා ඔන්න අපි ගෙදර යනවා. ඉතින් ඊට පස්සේ මම වීඩියෝ කරේ නැහැ. සවුද තමයි ආයේ වීඩියෝ කරේ. මොකද මගේ ඇහැ හොඳටම අමාරු වුණා. ඉතින් මේ සවුද උදේ ඔන්න පුතාගේ ලාන්ච් බොක්ස් එක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ආගේ ලාන්ච් බොක්ස් එක හැදුවේ. මේ දවස්වල හස්බන්ඩ් හත මාර විතර වෙද්දි බ්‍රෙක්ෆස්ට් වලට එනවා. ඉතින් එයා එනකොට මට බ්‍රෙක්ෆස්ට් හදාගන්නත් බැරුණා. ඔන්න එයා ධෝනිවත් ළඟ තියාගෙන බ්‍රෙක්ෆස්ට් හදලා. ඉතින් මේ ධෝනි මගේ තුන පහ බෝතල් ටික අරගෙන මේවා තමයි කරලා තියෙන්නේ. ඉක්මනට යන්නේ පුතාව ගිහින් දාලා එන්න. පුතාව ගිහින් දාලා ඇවිල්ලා මං ධෝනිත් නිදාගත්තා. ඉතින් ඔන්න මම ආවා ගාඩන් එකට. ඉතින් මට හිතුණා අද ගෝවා කල සම්බලයක් හදන්න. ඉතින් අපේ ගෝවාවල මේ
යටම කොළ ටික පොඩක් දම් පාට හැරීගෙන එන්නේ. ඉතින් මට හිතුණා ඒව කපලා ගෝව කොළ මැල්ලුමක් හැදුවා නම් හරි කියලා. ඉතින් දැන් අපිට ඉන්නේ එක කිටි බබයි. ඉතින් අපේ අනෙක් කිටිව මගේ යාළුවා ගත්ත හදාගන්න. ඉතින් ඒක හින්දා කළු එක්කෙනා විතරයි අපිට ඉන්නේ දැන්. ඇදේ රෙදි ටිකත් ඉක්මනට හෝදලා දාලා ඒ ටිකත් වනලා ඉතින් දැන් උයන පටන් ගන්න ඕනේ දෝලින් තවමත් නිදි. අද මම හදන්නේ බීට් කිරට උයලා යෝවා කොළ මැල්ලුමක් හදලා ඊළඟට පරාමාළු මිරිසට උයලා ඒක තමයි අද හදන්නේ. ඉතින් මම දැන් කොමාරි ගොඩක් කලකට හස්බන්ඩ් ආවට පස්සේ තමයි උයන්න ගන්නෙ. ඉතින් එනකම් පොඩ්ඩක් නිදහසේ ඉඳලා හස්බන්ඩ් ආවට පස්සේ ඉතින් මට කොහොමත් විනාඩි 20ක් වගේ තමයි යන්නේ උයන්න. ඉතින් එයා ආවට පස්සේ ටග්ගාල උයලා දෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි අද ලන්ච් එක. ඔන්න දැන් වෙලාව හරි අයියාව එක්කන් එන්න. ඉතින් ඔන්න අපි දෙන්න යනවා ඉක්මනට අයියාව ගන්න ස්කූල් එකට. ඉන්න මන් නැග්ගව. මේ මූණ ඇද කරගෙන ඉන්නේ ඉතින් මං එයාව ඉස්සරහට ගත්තේ නෑ කියලා. මගෙන් බබාලගේ කෑම වර්ග ගැනත් අහන නිසා මට හිතුණා අද බබාලට රෑට හදපු කෑමත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේක ගෙදර තියෙන එළවලු මොනවා හරි අරගෙන ඉතින් හීනියර එළවලු ටික ඔක්කොම කපලා මොනවා හරි මස් වර්ගය ඉතින් මම නම් ගත්තේ චිකන් ඒව හොඳට අබරගෙන ඒ කියන්නේ කුඩු කරගෙන මේ කපපු එළවලුත් එක මිස් කරලා මම නම් දැම්මා අනියන් පවුඩර් ගාලික් පවුඩර් ලුණු ගම්බිරිස් දාලා මේකට පිරි චුට්ටකුත් දාගන්න. එතකොට මේක හොඳට අර හැඩේ වෙනස් වෙන්නේ නැතුව හදන මොනවා හරි හැඩයකට හදනවා නම් ඒක හදාගන්න පුළුවන්. ඉතින් මම පිටි චූට්ටයි දැම්ම ටිකක් වැඩිපුර දැම්මම මේක අර අතේ ඇලෙන්නේ නැති ගන්නට ලස්සන ෂේප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ චූටි චූටි පැටි වගේ හදලා මේක පෑන් ෆ්‍රයි කරලා බබාලට දුන්න හැකි. බබාලා හරි ආසාවෙන් කනවා. ඉතින් එළවලු කන්න හොර බබාලට මේක හරිම හොඳයි. ඉතින් හරිම ගුණයි. ඉතින් ඒක නිසා මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මේක තව හදපු අය ඇති. ඉතින් මේක හදන අය දැනටමත් ඉතින් මගේ බබාලා දෙන්න ආසාවෙන් කන හින්දා මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් හොඳයි නාන්ස්ටික් පෑන් එකක් ගන්න තියෙනවනම්. ඉතින් මම නාන්ස්ටික් ඒවා ගොඩක් කලකට බබාලට පාවිච්චි නොකර ඉන්න බලනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හදාගත්තේ. මෙන්න මේ විදිහට තමයි ධෝනිගේ රෑ කෑම එක හදාගත්තේ. ඉතින් මම සෝස් චුට්ටකුත් දුන්නා. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.